නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීම පිළිබඳ මේ දිනවල ප්‍රවෘත්ති අසන්නට ලැබෙනවා. හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්දි වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එම සයපුද්ගල කමිටුව 2021 අප්‍රේල් මාසයේදී එවකට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිශ්චිත කාල සීමාවක් සඳහා පත් කළා. වත්මන් නාසයන් සූර්යන්වන ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටේ තරඟ පහකින් ජයග්‍රහණ දෙකක් පමණක් ලබා ගනිමින් ලෝක කුසලාන තරඟාවලියේ නිවත්වීමට සිදු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ අපට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී තිබෙනවා. අපේක්ෂකයන් 10 දෙනෙකු තේරින් කමිටු සමාජිකයන් ලෙස සලකා බැලීම සඳහා එවන ලෙසට කෙසේ වෙතත් ප්‍රමෝද්ද වික්‍රමසිංහ ප්‍රධාන තේරීම් කමිටු සභාපති ධූරේ දරූ කාලය තුළ ශ්‍රී ලංකාව සහභාගී වූ ටෙස්ට් තරඟ 12න් 6ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. තරඟ 4ක් පරාජයට පත් වී තිබෙන අතර තරඟ 2ක් ජය පරාජයෙන් තුරව අවසන් වී තිබෙනවා. මේ මාස 25 වනදා පාලකලේ ආරම්භ වන තරඟ 3කින් සමන්විත එක් දින තරඟාවලිය සඳහා ප්‍රමෝද්ද වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව විසින් තෝරාගත් සංචිතයට ක්‍රීඩා ඇමති විසින් අනුමැතිය ලබා දීම මෙතෙක් ප්‍රමාද කර ඇත්තේ චාමික කරුණාරත්න එම සංචිතයෙන් ඉවත් කිරීම හේතුවෙන් බවට තොරතුරු වාර්තා වනවා. ඔහු පසුගිය කාලයේ එක් දින තරඟවලදී හොඳින් දස්කම් දක්වා ඇති අතර ඔහුව කණ්ඩායමේ රඳවාගත යුතු බවට බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. මේ අතර පසුගිය කාලයේ පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ලෙස බලපෑම් කළ යම් ආගමික කල්ලියක් මේ වන විට චාමික කරුණාරත්න හටද විවිධ බලපෑම් සිදු කරමින් සිටින බවට දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.